කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් සිරස්තල රාජිතට ඇප ස්විස් ස්ථානාපති කාර්යාල නිලධාරිනියටත් ඇප පුද්ගල තොරතුරු එකම ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරීමට ජනපතිගේ අවධානය ජාතික ගීය ගායනා කළ යුතු වන්නේ සිංහල භාෂාවෙන් පමණයි මල්වතු අනුනා හිමියන් කියයි පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා ගමන්ගත් රතපෙළට එල්ල කළ පහර දීමකින් මන්ත්‍රී ආරක්ෂකයෙකුට තුවාල රජයේ වියදම් අඩු කිරීම මුලා කිරීමක් බව රංගේ කියයි දූෂිතයින්ට දඬුවම් දීමේ කාර්ය වත්මන් රජය නිසි ආකාරයෙන් ඉටු කරනවා රාජ්‍ය ඇමති ගාමිණී කියයි දැන් දේශීය පුවත් අතරංගුවට කෙන බදනාකාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අප මත උදාහරණ ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනපිය අද නියෝග කළා. ඒ රුපියල් ලක්ෂ 5කින් වූ ශරීර අප දෙකක් මතයි. මේ අතර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හට විදේශ ගමන් තහනමක්ද පනවා තිබෙනවා. වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව නාරාහෙන් පිට පිහිටි ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අප මත මුදාහරින් ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියම කළා. ඒ අනුව සැකකාර රාජිත සේනාරත්න මහතා රුපියල් ලක්ෂ 5ක ශරීර අප දෙකක් මත මුදාහැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසද නියම කර සිටියා. එමෙන්ම ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාර දිය යුතු බවටයි අප නියෝගයේ සඳහන් කළේ. කොන්දේසි සපුරාලීමෙන් පසුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රාජිත සේනාරත්න මහතා මුදාහන් ලෙස නියම කළ මහේස්ත්‍රාත්වරිය රෝහලින් නික්ම යාමෙන් පසුව රහස් පොලිසිය වෙත ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසද සැකකාර රාජිත සේනාරත්න මහතාට නියම කළා. පැමිණිල්ල අද කැඳ වූ අවස්ථාවේදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීටිස් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 24 වනදා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව සැකකාර රාජිත සේනාරත්න මහතා සැඟව සිට ඉකුත් 26 වනදා රාත්‍රී නාරාහෙන් පිට පිහිටි ලංකා පෞද්ගලික රෝහලෙන් මතු බවයි. මෙසේ සැඟවී සිටින කාල සීමාව තුළ රහස් පොලිසිය ඔහුගේ නිවසට ගොස් ඔහුගේ බිරිඳගෙන් සහ දරුවන්ගෙන් ඔහු සිටින ස්ථානය පිළිබඳව විමසීම කළත් ඔවුන් කිසිවක් නොදන්නා බව ප්‍රකාශ කළ බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කර සිටියා. පසු සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ රෝහල වෙත ගිය බවත් එහි සිටි උමාශංකර් නැමැති වෛද්‍යවරයෙකු ඔහු අසලට යාමට අවසර දී නොමැති බවත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළා. මේ අනුව ලංකා පෞද්ගලික රෝහලේ සිටින වෛද්‍යවරු හිතාමතාම සැකකරු අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට කටයුතු කළ බවට චෝදනා කරන රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා වගකිව යුතු රාජකාරියක් ඉටු කිරීම සඳහා බැඳී සිටින වෛද්‍යවරුන් මේ ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර සිටින බවද සඳහන් කළා. ප්‍රශ්නගත මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරය පසුවන සැකකරුවන් දෙදෙනාට මුදල් ලබා දුන් බව කියන මොහොමඩ් රූමි මොහොමඩ් ශෂීම් නැමැත්තාද මේ වන විට අතුරුදන්ව සිටින බව සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඔහුගේ නිවසට ගොස් විමසීම් කළ අවස්ථාවේ ඔහු සිටින ස්ථානය නොදන්නා බවට ඔහුගේ බිරිඳ විසින් ප්‍රකාශ කර ඇතැයිද සඳහන් කළා. මේ හේතුවෙන් මොහොමඩ් රූමි නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසත් ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද රාජ්‍ය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. මෙම තත්ත්වය මත සැකකාර රාජිත සේනාරත්න මහතා අප මත උදාහරණ ලැබුවොත් විමර්ශන කටයුතු වලට බාධා සිදුවේ හැකි බැවින් ඔහුගේ අප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ. මෙහිදී සැකකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා අධිකරණය හමුවේ අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් වීමෙන් පසුව තම සේවාදායකයා ඉකුත් 27 වනදා අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා මෝසමක් ඉදිරිපත් කළ බවත් එසේ අධිකරණය වෙත ඉදිරිපත් වීම සඳහා ඔහු කොළඹින් බැහැර ප්‍රදේශයක සිට පැමිණි අවස්ථාවේ හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් සැකකාර රාජිත සේනාරත්න මහතා නාරාහෙන් පිට පිහිටි ලංකා රෝහලට ඇතුළත් කිරුණු බව සඳහන් කළා.
කිසිදු අවස්ථාවක ඔහු අධිකරණය මගහැර සිටි පුද්ගලයෙකු නොවන බව පෙන්වා දුන් රාජිත සෙනරත්න මහතාගේ නීතිඥවරයා ඔහුට ප්‍රතිකාර කරනු ලබන්නේ මුබාරක් නැමැති කීර්තිමත් වෛද්‍යවරයෙකු බවත් ඔහුට තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීම වළක්වාලීමට හෝ හේතුවක් නොමැතිව රෝහලේ තබා ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් කියා සිටියා. තම සේවාදායකයාට එල්ල වී තිබෙන්නේ ඇපදිය හැකි වැරදි බැවින් ඔහු ඕනෑම කොන්දේසියක් මත ඇප මත බුඳහරින ලෙසද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම නඩුවට සැකකාර රාජිත සෙනරත් මහතා සම්බන්ධ කර තිබෙන ආකාරය අවිතිමත් මෙන්ම දෝෂ සහගත බවයි. ඒ අනුව ඔහුට එල්ල කර තිබෙන චෝදනා ඇප පනත යටතේ ඇප ලබා දිය හැකි වැරදි හේයින් එම නියෝගය ප්‍රකාශයට පත් කරන බවද මහේස්ත්‍රාත්වරිය සිය නියෝගයේ සඳහන් කළා. මෙහිදී මෙම විමර්ශනයේ සදා ප්‍රශ්න කිරීම අවශ්‍යව සිටින මොහොමඩ් රූමි නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා වරින්තුවක් නිකුත් කරන්නයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා කරන ලද ඉල්ලීමක්ද මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කළා. කෙසේ වෙතත් මොහොමඩ් රූමි නැමැත්තාගේ විදේශ ගමන් තහනම් කිරීමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් ආගමන හා විගමන පාලකවරයාට නියම කරනු ලැබුවා. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ගාන්‍යා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැති කාන්තාව අද පෙරපුරේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඒ අනුව සැකකාරිය රුපියල් ලක්ෂ 5ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත සහ දැටි කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ. පැරගෙනීමට ලකූ බව පවසමින් අසත්‍ය තොරතුරක් ප්‍රකාශ කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැති කාන්තාව දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. ඒ අනුව සැකකාරිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්නම නිවේ නියෝග කළේ. සැකකාරියගේ ඇපකරුවන් දෙදෙනාගේ පදිංචිය තහවුරු කෙරෙන ග්‍රාම නිලධාරී සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවටත් සැකකාරිය ස්ථිර වශයෙන් පදිංචිව සිටින ස්ථානයේ තහවුරු කෙරෙන ග්‍රාම නිලධාරී සහතික ඉදිරිපත් කළ යුතු බවටත් ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා. එමෙන්ම තමන් පදිංචිව සිටින ස්ථිර ලිපිනය අධිකරණය වෙත දැනුම් දිය යුතුයයි සැකකාරියට නියම කළ මහේස්ත්‍රාත්වරිය පදිංචියේ වෙනසක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දිය යුතු බවත් නව පදිංචි ස්ථානය පිළිබඳව දැනුම් දිය යුතු බවටත් ඇප නියෝගයේ සඳහන් කළා. එමෙන්ම සැකකාරියගේ විදේශ ගමන් තහනම් කෙරෙන අතර ඇගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බහල දිය යුතු බවටත් වෙනත් අන්‍ය නීතියක් යටතේ ඇය විසින් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කළ යුතු බවටත් නියෝගයේ වැඩිදුරටත් සඳහන් කෙරුණා. පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය වෙනුවෙන් අධිකරණ හමුවේ කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා මෙම සැකකාරියගේ ඇගේ සැමියාගේ සහ ඇගේ දරුවාගේ පාසල් ගුරුවරයගේ ජංගම දුරකථන ඇමතුම් පිළිබඳව දත්ත වාර්තාවක් ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා නියෝගයක් නිකුත් කරන මෙන්ද ඉල්ලා සිටියා. සැකකාරියට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කිරීම සඳහා මෙම ලේඛන බෙහෙවින් වැදගත් වන බවයි රජයේ නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේ. ඒ අනුව රහස් පොලිසිය විසින් ඉල්ලා සිටින අදාළ වාර්තාව ලබා දීමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් පෞද්ගලික දුරකථන සමාගමකට අද නියෝග කළා. මීට අමතරව පොලිස් විමර්ශනවලට අවශ්‍ය කරන දැනට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය භාරයේ තිබෙන සැකකාරියගේ සැමියාට අයත් ජංගම දුරකථනයන්ත විමර්ශන කටයුතු සඳහා රහස් පොලිසිය වෙත භාර දීමට සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණ හමුවේ පොරොන්දු වුණා. එම දුරකථනය භාර දීමෙන් පසුව අධිකරණ හමුවේ එය මුද්‍රා තබා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙසයි මෙහිදී මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කළේ. අද පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක මණ්ඩාර මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් මෙම පැහැරගෙන යාමේ සිද්ධිය ගොතන ලද කතාවක් බවට කරුණු තහවුරු වී තිබුණත් මෙම සිද්ධියේ සැකකාරියට යුක්ති ඉටු කරවනු පිණිස ඇය විසින් ප්‍රකාශ කරනු ලබන කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව කියා සිටියා. සැකකාරියගේ දරුවන් තිදෙනාත් ඇගේ මවත් දැනට දින දෙකකට පෙර ස්විට්සර්ලන්තයට ගොස් තිබෙන බවට කරුණු අනාවැන්නේ වී තිබෙන බව සඳහන් කළ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා මෙම තත්ත්වය හමුවේ සැකකාරියද කිසියම් හේතුවක් මත අදාළ තානාපති කාර්යාලයෙන් දේශපාලන රැකවලන ලබාගත් හොත් මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇති බවද සඳහන් කළා. ඒ අනුව ඇප ලබා දුන් හොත් ඇය අධිකරණයේ මගහැර යාමේ ප්‍රවණතාවයක් පවතින බවයි ඔහු පෙන්වා දුන්නේ. එම අවස්ථාවේදී අධිකරණ හමුවේ කරුණු දැක්වූ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම් මහතා සඳහන් කර සිටියේ තම සේවාදායිකාවගේ දරුවන් තිදෙනාත් මවත් නිවාඩුවක් ගත කිරීම සඳහා සිංගප්පූරුවට ගොස් තිබෙන බවත් ඇගේ දරුවන් ඉදිරි පාසල් කාලය ආරම්භ වීමට ප්‍රතිම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි. එහිදී මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසියෙන් විමසා සිටියේ සැකකාරියගේ මව ඇගේ දරුවන් තිදෙනා සමග ස්විට්සර්ලන්තයට ගොස් තිබෙන බවට කරුණු දැනගත්තේ කෙසේද යන්නයි.
ඊට ප්‍රතිචාර දක්වමින් රහස් පොලිසියේ අධ්‍යක්ෂකවරයා කියා සිටියේ රහස් පොලිසියේ ගුවන්තොටුපළ ශාඛාව ලබා දුන් තොරතුරු මත මේ බව ප්‍රකාශ කරන බවයි. කෙසේ වෙතත් විත්තියේ නීතිඥවරයා අධිකරණ හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකාවගේ දරුවන් තිදෙනා සහ ඇයගේ මව සිංගප්පූරුවට ගොස් තිබෙන බවට ඉදිරිපත් කළ කරුණු සටහන් කරගත් මහේස්ත්‍රාත්වරයේ එම කරුණු මතම සැකකාරියගේ ඇප ඉල්ලීම ඉවත ලිය නොහැකි බව ප්‍රකාශ කළා. දීර්ඝ කරුණු අධ්‍යයනයකින් පසුව සැකකාරිය දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට තීන්දුව කළ මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ල නැවත ජනවාරි මාස 9 වනදා කැඳවීමට නියම කළා. පුද්ගල තොරතුරු එකම ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද පෙරපරුවේ පැවැත්වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී මෙම විශේෂ සාකච්ඡාවේදී ජාතික හැඳුනුම්පත් රුවතුරු බලපත්‍ර ආගමන හා විගමන ලේඛන උපැන්න හා මරණ ලියාපදිංචි කිරීම ඇතුළු සියලුම පුද්ගල තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වුණා. එකම තොරතුරු ආයතන කිහිපයක එක් රැස් කිරීම දැනට භාවිතා වන ක්‍රමය වන අතර එය එකම පද්ධතියක් යටතට ගැනීමෙන් ප්‍රමාදය වළක්වා කාර්යක්ෂම සේවාවක් ජනතාවට ලබා දීමට හැකිවන බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. එමගින් සාවද්‍ය හා වංචනික තොරතුරු සංසරණය වීම වළක්වා ගත හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සහ අර්ධ රාජ්‍ය ආයතනවල අන්තර් සම්බන්ධතා රටේ සංවර්ධනයේදී ඉතා වැදගත් වනවා. අදාළ ආයතන ජාලගත කරමින් සම්බන්ධ කිරීමෙන් ඉහළ ඵලදායිතාවයක් ළඟා කරගත හැකි බවයි පිරිස අතර සාකච්ඡාවට ලක්ුණේ. වර්තමානයේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශ යටතේ ඇති ඇතැම් ව්‍යාපෘති ඒවායේ ඵලදායිතාවය සඳහා ඍජුව වග කියන අමාත්‍යාංශ හෝ ආයතන වෙත පැවරීම කෙරෙහිද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වුණා. පාසල් පරිගණක විද්‍යාකාර ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍යාංශ යටතට පැවරීම ඒ අතරින් එකක් වනවා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මණ යාපා අබේවර්ධන, අමාත්‍යාංශ ලේකම්වරුන්තුරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියක වන PSM චාල්ස් මහත්මිය උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නා. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය මෙන්ම ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ලෙසද ඇය කටයුතු කර තිබෙනවා. PSM චාල්ස් මහත්මිය මීට පෙර මඩකලපුව හා වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරිය ලෙසද දීර්ඝ කාලයක් සේවයේ නිරතව සිටියා. දූෂිතයන්ට දඬුවම් ලබා දීමේ කාර්යය වත්මන් රජ නිසලස ඉටු කරන බව රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. රජයක් හැටියට අපි නීතිය පසුදෙන ආයතන වලට කියන්නේ මේවා හරියාකාර විභාග කළා වැරදි කාර්යයන්ට දඬුවම් දෙන්න කියලා. එහෙම නැතු අපි කියන්නේ නැහැ අහවලාව හිරේට බාහිර ගන්න, අහවලා රිමාන්ඩ් කරන්න, අහවලාට දඬුවම් කරන්න කියන්නේ. එහෙනම් මං හිතන්නේ මේ ආරම්භයක් පමණයි. මේ රටේ මහජනයා ගිය මැතිවරණයේදී අපෙන් ඉල්ලන් හිටි තමුන්නාසලව පත් කරන්නේ. මේ රටේ ඒ වගේ දූෂිත කරපු අය ඉන්නවා නම් අපේ හෝ ඒ සියලු දෙනා වෙනුවෙන් කටයුතු. ඒ කටයුතු හරියාකාරෂ්ඨ වෙයි. නුත් අද එක්සත් ජාතික පක්ෂයේ අය ඇවිල්ලා කියනවා දේශපාලන පළිගැනීම් කියලා. කටින්ද කියන්නේ කියන ප්‍රශ්නේ අහන්නේ. අපි කියනවා බොහොම පැහැදිලිව අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. අපි අගමැතිතුමාගෙන් ඉල්ලීමක්. මේ නීතිය මේ විදියට යන්න ගියොත් මේ රටේ ඔක්කොම අපරාධකාරයෝ ටික ගිහිල්ලා හැම රෝහලකම නැවතිලා අපරාධකාරයෝ ඔක්කොටම හෘදයාබාධය. හැබැයි අපල වෙනකොටම අපව පයින් ඇවිදගෙන යයි. අපි හොඳට දැක්ක පපුව දාලා හොඳට ඉස්සරහට හොඳ ගැම්මට ඇවිද්දා. කිසිම අවුලක් තිබුණේ නැහැ. දැන් ආපෞසරයක් මොකක් හරි ප්‍රශ්නයක් වෙලා දලන්න කොහේ කට හොඳට ඇරෙන හැටි. මේ විදියට නීතියෙන් වසන් වෙලා අනුන්ට හිර ගෙදර යන්න සලස්සපු. මමයි පහුගිය ආණ්ඩුවේ ප්‍රබල ඇමතිකම් දරලා තියෙන්නේ. ඒ නිසා මේ විදියට යන්න ගියොත් අපට සිද්ධ වෙනවා බොහොම පැහැදිලිව මේකට විරුද්ධව ජනතාවගේ අද ජනතාව ලෑස්ති වෙලා ඉන්නේ. මේ රටේ සාමාන්‍ය වරදක් කරපු මිනිහෙක් හිරගෙදර ඉන්නත් මේ රටේ බරපතල වරදක් කරපු තාම හොඳ සැපවාටුවක ඉන්නේ. මේ දෙක වෙනස් නොවුනොත් ජනතාව තීන්දුවක් ගන්න. රට යහපත් දිශාවකට ගමන් කරන අවස්ථාවක සංවේදී සිදුවීම් ඉස්මතු කරමින් රට අනතුරකට පත් නොකරන්නයි කොමියුනිටිස් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩියු ගුණසේකර මහතා පවසනවා. මේ අතරේම මාධ්‍ය හමුවට එක්වෙමින් උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතරණ මහතා සහල් මිල සම්බන්ධයෙන් අදහස් පළ කළා. දැන් අලුතෙන්ම මතුවෙච්ච ප්‍රශ්නයක් තමයි
අලුත් ප්‍රශ්න නිර්මාණය කරනවා. දැන් ජාතික ගීයේ ප්‍රශ්නයක් මතු කරලා. ඉතින් මේ ප්‍රශ්න මගේ දැන් ආණ්ඩුවත් විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂත් තේරුම් ගන්න ඕන මේවා සංවේදී ප්‍රශ්න. දේශපාලන සංස්කෘතියක් වෙනස් කරමින් රට යහපත් තත්ත්වයකට ගොඩනගන්න උත්සාහයක් දරන වෙලාවේ මේ වගේ අනවශ්‍ය ප්‍රශ්න පහසුවෙන් සාකච්ඡා මාර්ගයෙන් විසඳගන්න හැකි ප්‍රශ්න මතු කරලා රට අනතුරකට පත් කරන්න එපයි කියන කාරණාව එසේ නැත්තම් වෙන්නේ අයිංසක අති බහුතරයක් දුප්පත් සිංහල දෙමළ මුස්ලිම් ජනතාව මහත් බලාපොරොත්තුවෙන් අපේක්ෂාවෙන් ඉන්න කොටස් තමන්ගේ අපේක්ෂා භංගත්වයකට පත් වෙනවා. අන්න ඒ නිසා ඔවුන්ට බුද්ධිය පහළ වේවායි කියලා තමයි මගේ ඉල්ලීම. මට ආරංචි වෙලා තිබුණා මහා බැංකුවේ වෙනම අරමුදලක් තියෙනවා ගොවි සමුපකාරවලට ඉතාමත්ම අඩු පොලි පහසු ණය ලබා දෙන්න. කීයද පොලිය? වාර්ෂික පොලිය 100%කට අඩුයි. මම දැන් තීන්දුවක් අරගෙන තියෙනවා මේ සමුපකාර ඔක්කොම ඉන්න නිලධාරීන් ඔක්කොම පස් කරලා ඒ වෙනුවෙන් පත්කරන්න යනවා සමුපකාර පරීක්ෂකවරුන්. සමුපකාර පරීක්ෂකවරුන් තමයි ඒ සමුපකාර එතකොට ක්‍රියාත්මක කරන්නේ. එතකොට දේශපාලන ඇඟිලි ගැහිමක් නැහැනේ. එහෙම කළොතින් දසකෑමක් කරන්න බෑ. මේ බලන්න මේ මහා මෝල්ලයි අයිතිකාරයෙන් ගිහිල්ලා මේ ඒකාධිකාරියක් නේ ඇති කරලා. ඉතින් මේක කොහොමවත් අපි තීන්දු කරලා තියෙනවා කඩන්න වාමාංශිකයෙන් හැටියට මම පෙන්නන්නම් හාල් මිලක් බස්සන්න පුළුවන් ගොවීන්ට හරි මිලක් ලබා දෙන්න පුළුවන් ඔවුන්ගේ මේ අස්වැන්න. ජාතික ගීය ගායනා කළ යුත්තේ සිංහල භාෂාවෙන් පමණක් බව මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිමුල් කුඹුරේ විමලතම් අනුරාහිමියන් අවධාරණය කර සිටිනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද මල්වතු මහා විහාරයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී. මේ අපේ රට බොහොම පුංචි, කෝටි 2කට ආසන්න ප්‍රමාණයේ පිරිසක් තමයි මේ ජීවත් වෙන්නේ. ඉන්දියාවේ කෝටි 100 ගණනක් ජනතාව ඉන්නවා. ඉන්දියාවේ භාෂා 700ක් පමණ කතා කරනවා. ඒ වුණාට ඒ අයගේ ජාතික ගීය ගායනා කරන්නේ බෙන්ගාලි භාෂාවෙන්, අනික් භාෂාවලින් නෙමෙයි. ඒ රටේ කිසිම විදිහක මේ ජාති ભેද, වර්ග ભેද, භාෂා ભેද මේවා ඉදිරියට ගන්න නැතුව එකම පිරිසක් හැටියට කටයුතු කරනවා. ඉතින් අපේ මේ ඉන්න තුන්ගොල්ල මේ එකතු වෙලා එකම භාෂාව සිංහල භාෂාවෙන් එය ඉසුරු වීම නැත්නම් ප්‍රකාශ කිරීම ඒ විදිහට වෙන අතර ඉංග්‍රීසියෙන් කියන්න ඕනෙන්නෙත් නැ, දෙමළෙන් කියන්න ඕනෙන්නෙත් නැ, වෙන භාෂාවලින් කියන්න ඕනෙන්නෙත් නැ. එහෙම නෙමෙයි, අපි එක්සත්ව එකමුතුව කටයුතු කරන්න ඕනේ. මහා සංඝරත්නය දේශපාලනයට යොමු වීම නුසුදුසු බව අස්ගිරි පාර්ශ්වයේ මහා ලේකකාධිකාරී අතිපූජ්‍ය මැදකම දමානන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්. රටේ සියලු ජාතීන්, ජනවර්ග, ආගමික කොටස් ඒකාබද්ධතාවයකින් පවත්වාගෙන එක ජාතික ගීයක් හැටියට තමයි පවතින්න ඕන. එය භාෂාමය වෙනස්කම් සහිතව වෙනම ගායනා කිරීමට, භාවිතා කිරීමට යෝජනා කිරීම ජනවර්ග අතර ජාතිකත්වය පිළිබඳ බෙදීමක් ඇති වෙන ක්‍රියාදාමයක්. මෙය හිතාමතාම පෙරට ජනවාර්ගික වශයෙන් කොටස් දෙකකට බෙදීම සඳහා දරන ප්‍රයත්නයක් හැටියට අපි දකින්නේ. එය හෙලා දැකිය යුතු කාරණයක්. මේ රටේ පාර්ලිමේන්තු නියෝජනය සඳහා භික්ෂූන් වහන්සේලා යලිත්වරක් ඉදිරිපත් වීමේ ප්‍රවණතාවයක්, ඒ පිළිබඳ මතවාදයක් ගොඩනැගෙමින් තිබෙන බව අපිට පේනවා. ඒ ඉදිරිපත් වීම තුළින් යම් සුභවාදී දේවල් සිද්ධ වුණා. ඒ වගේම සාපේක්ෂව බලන විට භික්ෂූන් වහන්සේලාට ඒ තුළින් ඇතිවෙච්ච ශාසනික වශයෙන් පරිහානියත් අපි දැකිය යුතු, ඒ පිළිබඳ ස්වයං විවේචනයකුත් කළගත යුතු වෙනවා. මේ අවස්ථාවේදී මේ රජයේ යටතේ භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තුවට නියෝජනය සඳහා මැතිවරණ ඉදිරිපත් වීම සුදුසු බවයි. වත්මන් ආණ්ඩුව රජයේ වියදම් කපාදු කර ඇති බවට පවසමින් ජනතාව මුලා කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගබණ්ඩාර මහතා පවසනවා. අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් කපා හරීමට පියවර ගත්තා කියලා ඉහෙලින්ම ප්‍රචාරය කළා. ඒ අනවශ්‍ය වියදම් විදියට පෙන්නුම් කරේ PB ජයසුන්දර ජනාධිපති ලේකම්වරයාගේ වැටුප අඩු කරා කියලා. ඊළඟට ආරක්ෂක බටයින් ප්‍රමාණය අඩු කරා කියලා. ජනාධිපතිතුමාගේ ආරක්ෂාවට යොදලා තියෙන්නේ අලුතෙන් බඳවාගත්ත කණ්ඩායමක් නෙමෙයි. අපේ නිල හමුදාවේ සමාජිකයන්, පොලිසියේ සමාජිකයන් තමයි මේ කාර්යය සඳහා යොදවාගෙන තියෙන්නේ.
එතකොට ඒගොල්ලෝ නැවත මුදා හරිනකොට මුල් හිටපු හමුදා අනුකණ්ඩයට තමයි මේ නිලධාරීන්ට කියන්නේ. එතකොට මේගොල්ලන්ගේ ගෙවීම් අතර උන තැනක් තියෙනවා. එතන මේකෙන් හැමනම් අඩු වෙන්නේ නැහැ. හිටපු අග්‍රාමාත්‍ය රණල් වික්‍රමසිංහ මහත්මයා අරලියගහ මන්දිරෙන් පිට වෙලා යන දවසේ එතන තිබුණ එක පැන්සල් කොටයක්වත් රණල් වික්‍රමසිංහ මැතිතුමා අරගෙන ගියේ නැහැ. අග්‍රාමාත්‍යවරයා එතෙන්ට යනකොට 103000ක ගෘහ භාණ්ඩ මිලදී ගැනීමක් කරා. මේ මෙතන දැන් රාණ්ඩු විවිධන් අඩු වෙලාද? එහෙනම් රටට බොරු පෙන්නමින් මුලා කිරීම තමයි මෙතන කරලා තියෙන්නේ. කොහොමද දැන් මේ රජයේ වියදම අඩු කරන කටයුතු කරලා තියෙන්නේ? රජයේ නිලධාරීන්ට පටිතද කරගන්න කියලා තියෙනවා. බදුබර අඩු වුණාට ගෙදරට ගෙනියන බඩු මල්ලේ බර ඕසෙට අඩු වීම නම් සිදු වෙලා තියෙනවා කියන එක අපි බොහොම පැහැදිලිව කියනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාටු ලබන ආයතනයක් බවට පත්වීමට ප්‍රධානම හේතුව පසුගිය රජය විසින් ගනු ලැබූ තීන්දුව තීරණ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකාරීත්වය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන සංචාරක සහ ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද පෙරවරුවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරීන් සහ වෘත්තීය සමිති නිලධාරීන් සමග සාකච්ඡාවක නිරත වුණා. පාඩු ලැබමින් පවතින ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉහළට ඔසවා තැබීම සඳහා එම නිලධාරීන් සමග අමාත්‍යවරයා අදහස් හුවමාරු කරගනු ලැබුවා. ඉන් අනතුරුව අමාත්‍යවරයා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක්ද නිරීක්ෂණයට ලක් කළා. ඉන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. මේ ආණ්ඩුව ඇවිල්ලා මාසෙයි. තාම මේ මිරිස්වා පැලයක් දහිටුවලා පළදාවක් ගන්න කාලයක් නෙමෙයි. මේ ආයතන හොඳටම දියුණු කරන්න පුළුවන් ආයතනයක් තමයි ශ්‍රී ලංකන් ආයතන ගුවන් සමාගම. මේක කල්මනාකාරීත්වයට දොස් කියන්න බෑ. පහුගිය රජය කාලේ රජයෙන් කරපු මේ ආයතනය ඈවර කරන්න බලාපොරොත්තු ඇතුව ගත්තා වූ යම් යම් තීන්දුව නිසා තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. යම් යම් මේ දේශපාලන තීන්දුව සම්බන්ධව කල්මනාකාරීත්වය වගේ කියන්න බෑ. මම කියන්නේ මේක ලාභ ලබන ආයතනයක් බවට පත් කරගන්න පුළුවන් කියලා අවුරුදු පහක් ඇතුළත. නමුත් පාඩුව අවම කරගෙන දුවන්න පුළුවන් විදියට ලංකාවේ කීර්තිය අභිමානය රැකෙන පද්ධති කටයුතු කරන්න. මොකද අදට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට යන්න විදේශිකයෝ හරි කැමති. ඒ තත්ත්වය තුළ මේක ඉහළ නගන්න බැරි කමක් නැහැ. මේ රජයේ ප්‍රතිපත්තිය තමයි ජාතික සම්පත් විකුණන්න නැහැ කියන එක. ඒ නිසා දැන් මේකට ගැළපෙන විදියට කල්මනාකාරීත්වය රජයේ ප්‍රතිපත්තියත් එක්ක යන විදියට කටයුතු කරන්න සූදානම් වෙන්න ඕනේ. එළඹෙන මහමැතිවරණයේදී ප්‍රබල විපක්ෂ ගොඩනැගීම සඳහා සියලු ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය පෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මේ ආණ්ඩුව පත්තලා දැන් මාස දෙකකට කිට්ටුවමින් එනවා. නමුත් ආණ්ඩුව මෙරටේ ජනතාවට දැනෙන වෙනසක්, පතපු වෙනසක්, බලාපොරොත්තු වෙච්ච වෙනසක්, කියපු වෙනසක් තාම සිදු කරලා නැහැ. සිදු වෙමින් තිබෙන්නේ පසුගිය ආණ්ඩුව සිදු කරපු දේවල්ම තමයි. එක යුගයක පොන්සේක මහත්තයා ඉරේ විලංගුවේ දාලා කටයුතු කරපු ආකාරයටම FCID එකක් නිර්මාණය කරලා පැමිණිලි බාරගෙන ඒවා විභාග කරන ආකාරයක් පෙන්වන ආකාරයටම මේ ආණ්ඩුවත් කටයුතු කරමින් ඉන්නවා. නමුත් ඉතිහාසයේ ආණ්ඩුව ආරම්භ කරපු දේවල් අවසානයේ දක්වා ගියේ නැහැ. හොරුන්ගෙන් හොරු රකින්න බෑනේ. ඒ කට්ටිය මිත්‍රයෝ. හොරු හොරු යාළුයි. එකට කඩේ යනවා. එකට බෙදා හදාගෙන කනවා. ඒක තමයි මේ සිද්ධ වෙමින් තිබෙන්නේ. එන්න මේ ආණ්ඩුව ආපු ගම අපි දැක්කා සුවිස් නාඩගම දැක්කා. ඔන දැන් තියෙනවා රාජිතගේ රංග දැක්වීම තියෙනවා. ඒට ඉස්සල්ලා තිබුණා චම්පිකරණවකගේ රංග දැක්වීම තිබුණා. මේ වගේ රටේ ජනතාවගේ බඩේ තියෙන ප්‍රශ්න විසඳන්න බෑ. මෙරටේ කර්මාන්තකරුවාගේ ව්‍යාපාරිකයාගේ ප්‍රශ්න විසඳන්න බෑ. මෙරටේ කම්කරුවාගේ ගොවියාගේ ප්‍රශ්න විසඳන්න බෑ. එහෙනම් අපි බාලක කණ්ඩායමට කියන්නේ මේ රටේ ජනතාවගේ සැබෑ ප්‍රශ්න විසඳන්න අර අලුතෙන් කරනවා කිව්ව වෙනස්කම් හරියට කරන්න. ඒ වෙනස කරන්න සූදානම් වෙන්නේ නැත්නම් ජනතාවේ වෙනස කරන්න සූදානම් කරන්න අපි සූදානමින් ඉන්නවා. එහෙනම් අපි ජනතාවට ආරාධනා කරනවා මේ ආටක නාටක නාඩගම් සියල්ල බලලා දැන්වත් නිවර්දි පැත්තක් තෝරන්න ඉදිරි පාර්ලිමේන්තුවේදී ප්‍රබල විපක්ෂයක්වත් අඩු තරමේ ගොඩනගන්න. දැන් ජනතාව ඒකරාශී වෙන්න ඕනේ, රොද බඳින්න ඕනේ, පෙළ ගැහෙන්න ඕනේ. දැන් ඒ වෙලාවයි ගත වෙමින් තිබෙන්නේ. ජාතික නිෂ්පාදනය වැඩි කර අපනයට ආර්ථිකයක් බිහි කිරීමට වත්මන් රජය කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ හම්බන්තොට ප්‍රදේශයේ පැවති හමුවකට එක්වෙමින් හම්බන්තොට නෝනාකම සංස්කෘතික මධ්‍යස්ථානයේදී මහජන හමුවක් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා පාසල් උපකරණ ප්‍රදානය කිරීමක්ද සිදු කෙරුණා. දැන් ජාතික ආරක්ෂාව සහතික වෙච්ච මේ රට වේගෙන් ඉදිරියට ගෙනියෑම තමයි බලාපොරොත්තුව. මේ වෙනකොට අපේ රටේ
අපි අධික ණය බරකින් දැන් පීඩාවට පත් වෙලා තිබෙනවා. ලබන අවුරුද්දේ වෙනකොට අපිට ණය වාරිකයයි පොලියයි ගෙවා ගන්න රාජ්‍ය ආදායම් මදි වෙනවා. මේවත් තත්ත්වයක මේ අභියෝගයේ බාරගත්තු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීන්දුව කළා තිබෙනවා සියලු වියදම් කප්පාදු කළා රටේ ජාතික නිෂ්පාදනය වැඩි කළා අපනයන ආර්ථිකයක් අපේ රට තුල ඇති කරා. මේ වෙනකොට ඔබ දන්නවා මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් සෑම දෙම මේ රටේ නිෂ්පාදනය කළා රටින් ගේන එක නතර කරලා රට ගොඩනගන වැඩපිළිවෙලකට ඇවිල්ලා තියෙනවා. මේ රට දියුණු කරන්න ජනාධිපතිතුමාට අගමැතිතුමාට අපිටයි විතරක් බෑ. මේකට ඔබත් කටයුතු කරන්න ඕන. ඒ කටයුතු කරන්න ඕන වෙන කිසිම දෙයකින් නෙමෙයි නිකන් ඉන්නේ නැතුව මොනවා හරි කාර්යයක යෙදিলা නිෂ්පාදනයක් ඇති කිරීම. ඔබ පැලයක් කිඳුවොත් මිරිස් ගහක් කිඳුවොත් එහෙම නැත්නම් පළතුරු පැලයක් කිඳුවොත් ඒක ඔබට ආදායමක් වගේම රටට කරන ලොකු සේවයක් වෙනවා. ජනාධිපතිවරයාට ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය කර දීම සඳහා මහා මැතිපරණේදී 3/2 බලයක් ලබා දීමට කටයුතු කළ යුතු බව ආචාර්ය පූජ්‍ය මෙදකට අභේදිස්ස හිමියන් පවසනවා. බලංගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. 3/2 බලයක් ලබා ගන්නට බැරි වුණොත් හැම වෙලාවකම ඉතාමත්ම තීරණාත්මක අවස්ථාවලදී සුළු ජාතික ඡන්ද මත යැපෙන්නට අපේ අයට සිද්ධ වෙනවා. ඒක ගෝඨාභයද ඒක රනිල්ද මෛත්‍රීද කියන ප්‍රශ්නයක් නැහැ. ඕනෑම කෙනෙකුට ඒ මත යැපෙන්නට සිද්ධ වෙනවා. මොකද පාර්ලිමේන්තුවට එවන අයත් එක්කයි වැඩ කරන්න වෙන්නේ. දැන් පහුගිය කාලේ ජනාධිපතිගේ තටු කපනවායි කියලා කැපුවානේ. ඉදිරියේදී එහෙම අවස්ථාවක් සැලසුනොත් ජනාධිපතිට අසරණ වෙලා බලාගෙන ඉන්න වෙනවා රට බෙදෙනවා. අපි මේ වෙලාවේදී සැලකිලිමත් වෙන්න ඕනට 13 වෙනි සංශෝධනයේ සහිත ව්‍යවස්ථාවක් අපි තියාගෙන ඉන්නවද? එහෙමත් නැත්නම් මේ 13 කියන මේ අවදානම නැති ව්‍යවස්ථාවක් අපි සකස් කරගන්න ආණ්ඩුවට බල කරනවද කියන්නේ. අපි අනිවාර්යෙන් ගෝඨාභය ජනාධිපතිවරයාට ශක්තිමත් ආණ්ඩුවක් හදලා දෙන්න ඕන. එනිසා අන්නේ ක්‍රියාවලියට අපි හෙට ඉඳලා බහින්න වෙනවා පාරට. වරප්‍රසාද හොයන, කාර්යාල හොයන, සැපපුටු හොයන, වාහන හොයන ඒ ජාතියේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට තෝරා නොයැවීමට ජනතාව හැටියට වග බලා ගන්න ඕනේ. සිංහල නොවීම නිසා මේ රටේ කිසියම්ම හෝ ජන වර්ගයකට අහිමි වෙච්ච වරප්‍රසාදයක් තියෙනවා නම් අපිට ඒක ලියලා දෙන්න, අපිට ඒක කියන්න. ඒ වෙනුවෙන් අපි උතුරේ සිට දකුණට පාගමනක් යන්න ලෑස්ති. Tamanට අහිමි වෙච්ච කිසියම් වරප්‍රසාදයක් තියෙනවද කියලා එහෙම එකක් නැහැ. තමිල්නාඩු ප්‍රාන්තයෙන් කිව්වට ජාතික ගිය දෙමළෙන් කියන්න අපේ ලංකාවේ හදන්න ඕන කියලා. පුළුවන් නම් මම අභියෝග කරනවා තමිල්නාඩු ප්‍රාන්තයට ඉල්ලගන්න අවසරයක් ඉන්දියානු ආණ්ඩුවෙන් දෙමළෙන් ජාතික ගිය කියන්න. ඒ නිසා මේ ලෝකේ කොහෙවත් නැති එක රටකට ජාතික ගී දෙකක් තියෙන විදිහක් නැහැ. සිංහලෙන් බැයි නම් දෙමළෙන් කියමු. හිටපු අමාත්‍ය රාජිත සේනවරත්න මහතා ඖෂධ මාෆියාවට අවශ්‍ය පරිදි රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පාලනය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේ එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව ප්‍රකාශ කළා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද පෙරවරුවේ අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණියා. ඒ රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී ඖෂධ මිලදී ගැනීමේදී සිදු වූ බව පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි. විශේෂයෙන්ම පහුගිය කාලය තුල රාජිත සේනාරත්න සහ ඔහුගේ අමාත්‍යාංශය තුල ගෙන ගිය ඉතාම බරපතල විශේෂයෙන්ම ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් වෙච්ච අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඖෂධ මාෆියාවට ඕන විදියට රටේ සෞඛ්‍ය හැසිරුවේ රාජසේනාරත්න. ඒ නිසා අද මේ ඇයට කියන්න දෙයක් නැති තැන මේ විදියට කියනවා. ඒ නිසා බලාපොරොත්තු වෙන නීතිය සාධාරණ ඉෂ්ට වෙයි කියන කාරණේ සම්බන්ධයෙන් රජ වෛද්‍යාරික සංගමයේ අවධියෙන් ඉන්නවා. ඉදිරි මහපතිවරණයේ සඳහා තවන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ වැදීමට සූදානම් බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ටීම් දිල්ෂාන් මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින්
ජනපතිමත් එක්ක මීට පෙර මම හම්බ වුණා අගමැතිතුමාත් හම්බ වුණා. ඉතින් දෙපළගෙම ආශිර්වාදයක් තියෙනවා ඉතිරි එන මැතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා. ඉතින් මේ වෙනකොට සූදානම් වෙමින් පවතිනවා ඉතිරි මැතිවරණයේදී පොහොට්ටුවෙන් තරම් කළා අධිකර ජනපතිතුමාට තවත් තරුණ ශක්තියක් වෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වෙනකොට වැඩ කටයුතු ආරම්භ කරමින් පවතිනවා. ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරම් කරන්න කියලා තමයි ලැබිලා තියෙන ආරංචි. ඉතින් කොහෙන් ලැබුණත් මගේ උපරිම සහයෝගය ආන්තර ජනතාව වෙනුවෙන් මම කැප කරලා මම ක්‍රිකට් ක්‍රීඩාවේ අවුරුදු 20ක් වෙන රට වෙනුවෙන් ක්‍රීඩා කරා සේවය කරා. ඒ සේවයෙන් පස්සේ රට වෙනුවෙන් මගේ ආදරණීය ජනතාව වෙනුවෙන් නැවතත් සේවය කරන්නට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාව ලැබිලා තියෙන්නේ අතිගරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආශිර්වාදයත් අගමැතිතුමාගේ ආශිර්වාදයත් සමග. ඉතින් මම හිතනවා මට ඒ දෙපළගේ ආශිර්වාදයත් එක්ක දීර්ඝ ගමනක් ක්‍රිකට් ක්‍රීඩා වගේම දේශපාලනයෙන් යන්න පුළුවන් වෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා ගමන්ගත් රථ පෙළකට කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදීමට උත්සාහ කර තිබෙනවා. ඒ ඊයේ රාත්‍රියේ වවුනියාව උලුක්කුළුම ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා ගමන්ගත් රථ පෙළකට කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදීමට උත්සාහ කර තිබෙනවා. ඒ ඊයේ රාත්‍රියේ වවුනියාව උලුක්කුළුම ප්‍රදේශයේදී උලුක්කුළුම් ප්‍රදේශයේ වැඩසටහනකට සහභාගී වී මන්ත්‍රීවරයා ගමන් කරමින් සිටි අවස්ථාවේදී රථපෙළ හරස්කොට පහර දීමට උත්සාහ කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. එම අවස්ථාවේදී මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරීන් විසින් එම පිරිස ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී ගැටුමක් ඇති වී ඇති අතර එහිදී සිදු කළ පහර දීමකදී එක් ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් අප උලුක්කුළුම පොලිසිය ස්ථානාධිපතිවරයාගෙන් විමසීමක් සිදු කළා. එහිදී ඔහු සඳහන් කළේ මෙම පහර දීම පෞද්ගලික ආරවුලක් මත සිදු වූ බවට සැක පළ කරන බවයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ උලුක්කුළුම පොලිසිය විසින් සිදු කරනු ලබනවා. ජ්‍යෙෂ්ඨත්වය අනුව සහ පැවති සම්මුඛ පරීක්ෂණ ලකුණු අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 11 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබෙනවා. එලෙස ජ්‍යෙෂ්ඨත්වය අනුව සහ පැවති සම්මුඛ පරීක්ෂණවල ලකුණු අනුව නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් අතරින් 8 දෙනෙකු පසුගිය නොවැම්බර් මාස 30වනදා සිට බලපැවැත්වෙන පරිදි නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබෙන අතර ජනවාරි මාස 5වනදා සිට බලපැවැත්වෙන පරිදි තවත් 30 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබෙනවා. ඒ අනුව ජනවාරි මාස 5වනදා සිට බලපැවැත්වෙන ලෙස නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී APJ චන්ද්‍ර කුමාර මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී AKC අතුකෝරාල මහතා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී WPN සිල්වා යන මහත්වරුන්. මේ අතර පසුගිය නොවැම්බර් මාස 30වනදා සිට බලපැවැත්වෙන ලෙස නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මොදිත පුස්ඇල්ල, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී HNKD විජය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී NLK නානායක්කාර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී K කඩුපිටිය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී GANL විජයසේන, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලයනල් ගුණතිලක යන මහත්වරුන්. රටවටා පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. වෙරළ තීරයන් ආරක්ෂා කර ගැනීම සහ සංරක්ෂණය කර ගැනීමේ අරමුණින් කොළඹ සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශයන්හි වෙරළ තීරයන් කේන්ද්‍ර කර ගැනීමෙන් නාවික හමුදා විසින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. නාරායන ශක්ති සමාජ පදනම විසින් දුප්පත් පවුල් 100කට 2500ක් වටිනා පෝෂණ මලු 100ක් සහ පාසල් ලමුන් 100කට පාසල් උපකරණ බෙදා දීමක්ද නාරායන ශක්ති සමාජ පදනමේ සභාපති අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු වුණා. බොවිද සමීක්ෂණ සහ පතල් කාර්යංශයේ නව සභාපතිවරයා වශයෙන් ඉංජිනේරු අනුර වල්පොළ මහතා අද දින සිය දුහරේ වැඩ ආරම්භ කළා. ලක්ෂ්මන් වසන්ත පදනමෙන් ගැබිනි මාතාවන් 2000ක් සඳහා ලදරු උපකරණ කට්ටල් බෙදා දීමේ වැඩසටහනක් රන්ගිරි දඹුලු උයන්වත්ත රජමහා විහාරයේදී අද උදෑසන සිදු කෙරුණා. එත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. දවස නුසුම් කරන තවත් පුවත් දැනගන්න එක්වන්න www.siathanews.lk අපගේ වෙබ් පිටුවට යලි කුමෙමු රාත්‍රී 9:35ට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.